අපිට දැනුවත් කර අපිම හදමු රට මගින් පටන් ගමු. Queen 14 for unforgettable memories through the power of music. මම සංජය මහවත්ත සභාපති මගින් රට සංවිධානයේ අද දවසේදී මේ මාධ්‍ය හමුවට අපි සිවිල් සංවිධාන කිහිපයක්ම ඒකාබද්ධව සම්බන්ධ වෙන්නේ විශේෂ හේතුවක් තියෙනවා. අපි සිවිල් ක්‍රියාකාරකයන් විදිහට සිවිල් සංවිධාන නියෝජිතයන් විදිහට අපි කටයුතු කරන්නේ නිරන්තරයෙන්ම මේ රටේ ස්වෛරීත්වය එහෙම නැත්නම් මේ රටේ ශ්‍රී ලාංකීය කියන නාමය නිරන්තරයෙන්ම රැකගන්න අපිට තියෙන අභිමානය අපිට තියෙන අයිතිවාසිකම රැකගන්න. ඒක එක පාර්ට් එකක් තමයි ඒක එක කොටසක් තමයි මේ රටට වින කටින දූෂිත දේශපාලඥයන් එහෙම නැත්නම් දූෂිත පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීම. හැබැයි මම ජීවිතේ අහපු ඉතාමත්ම දුක්බර කතාවක් ඊයේ දවසේදී ඇහුවා. ඒක අහන්න අපි පව් කළා තියෙනවා කියලා හිතෙනවා. මෙන්න මේ කතාව මගේ මේ තනි අතින් වුණත් මේ රට වෙනුවෙන් කතා කරලා අපිව අබ්බගත කරලා තියෙන්නේ. ඒ වුණත් මේ මාධ්‍ය හමුවට සහභාගී වී යුතුමයි කියන හැඟෙන නිසා තමයි මේ මාධ්‍ය හමුවට ආවේ. අපි එහෙනම් ඒ කතාව පොඩ්ඩක් අහලා ඉමු. This is one of the reasons I think the Indian External Affairs Secretary mentioned if you are traveling somewhere travel to Sri Lanka because Sri Lanka is a part of India actually. Sri Lanka the part of the India. බලන්න මොන තරම් භයානක කතාවක්ද මේ හරින් ප්‍රනාන්දු විසින් ප්‍රකාශ කරන්නේ. අපේ රට එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙක් විදිහට දිවුරුම් දීමේදී ඔහු පැහැදිලිවම අස්සන් තබනවා ඒ වගේම වාක්‍යයක් විදිහට කියනවා මේ රටේ ස්වාධීනත්වයට පහර ගැසෙන ස්වාධීනත්වයේ වනසන හැම දෙයකටම විරුද්ධව ඒකීය රාජ්‍යයක් උදෙසා කටයුතු කරනවා කියලා. එහෙමනම් ඔහු පැහැදිලිවම මේ රටේ නාමය විකුණලා තියෙනවා. ඒ විකිණීම ඔස්සේ අපිට සැක සංකා මතුවෙනවා මුන් මේ රටත් විකුණලාද මේ කතා කරන්න කියන එක. අපි කවද්ද ඉන්දියාවේ පාට් එකක් බවට පත් වුනේ? එහෙම නැත්නම් අපි ඉන්දියාවේ කොලනියක් බවට පත් වෙලා තියෙනවද? එහෙමනම් අපි හරින් ප්‍රනාන්දුගෙන් අහන්න කැමති උඹලා දන්නේ නැතුව අපිට හොරෙන් උඹලා අපේ රට විකුණලා තියෙනවද? එහෙමනම් ඒකට උත්තරයක් ලබා දිය යුද්ධ කියලා. ඒ වගේම මට අපේ ගමේ පොළබතක් වුණා. පොලේ යනකොට අපි ඇවිදගෙන යනකොට කෑල්ලක් 100යි කෑල්ලක් 100යි කෑල්ලක් 80යි අන්න ඒ විදිහට තමයි මේ බඩු ටික දාලා විකුණන්නේ. දැන් මේ හරින් ප්‍රනාන්දු කරන්නේ මේ ගමේ පොලේ පොලට ආවේ වෙලෙන්දෙක් විදියට මේ රටේ තියෙන හැම දෙයක්ම විකුණලා දානවා. ලැජ්ජ නැතුව කැත නැතුව ඔහු ප්‍රකාශ කරනවා දැන් මේ එයාපෝට් තුනක්ම ඕගොල්ලන්ට තමයි දීලා තියෙන්නේ. අර තෙල් ටැංකි ටික ඕගොල්ලන්ට තමයි දීලා තියෙන්නේ. බලශක්තියත් ඉස්සරහදී ඕගොල්ලන්ටම දෙනවා. එහෙමනම් මේ වගේ හැම දෙයක්ම දෙන්න නම් හරින් ප්‍රනාන්දුලා එහෙම නැත්නම් මේ වික්‍රමසිංහලා මොනවද අරගෙන තියෙන්නේ කියන එක අපි ගොඩක් හොඳට කල්පනා කරලා බලන්න වෙනවා. කොච්චර ඩීල් ගහලාද? මම දන්නවා මේ දේශපාලනයට හැම කෙනාම අත පියදාගෙන යන්නේ නෙමෙයි වර්තමාන දේශපාලඥයෝ උත්සාහ කරන්නේ. ඒකයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 එපා කියලා. එහෙමනම් අපිට දැන් පැහැදිලි මුනුත් ලොකු ඩීල් එකක් ගහලා තියෙනවා. ඒ ඩීල් එක වෙන මොකවත් නෙමෙයි මේ පූර්ණකාරි බලශක්ති නිෂ්පාදනාගාරය. ඒ වගේම තමයි අදානිට මේ ලංකාවේ බලශක්තිය දීමේ මේ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරන්න හරින් ප්‍රනාන්දු කොච්චර අත යටින් ගත්තද කියන එක තමයි අපි මේ මාධ්‍ය හමුවේදී මේ වෙලාවේ අහන්නේ. හරින් ප්‍රනාන්දුට කිසිම අයිතියක් නැහැ මේ රට වෙනුවෙන් මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්න. ජනතාව ඔහුට බලය ලබා දීලා තියෙන්නේ මේ රට එක්සේසත්ව මේ රටේ ස්වෛරීත්ව වෙනුවෙන් කතා කරන්න. හැබැයි අද ඔහු කරන්නේ අර පොලේ වෙලෙන්දෙක් වගේ කඩේ පොලේ බඩු විකුණන ගානට මේ රට විකුණන්න කතා කරන එක. ඒකටම හරියන විදිහට තමයි එයාගේ ලොක්කත් කටයුතු කරන්නේ වික්‍රමසිංහත්. ඒ ලොක්කගේ කීමට හිය්‍යා කියන හිය්‍යාවරුන් කණ්ඩායමක් තමයි ඉන්නේ. එහෙමනම් අපි මේ සම්බන්ධයෙන් මේට විරුද්ධව අපි කටයුතු කරනවා. අපි මේ අත් කඩාගෙන මේ රට වෙනුවෙන් කෑ ගහන්නේ වෙන මොකකටවත් නෙමෙයි. කවුරුත් හිතනවා නම් මේක මේ අරගලයක්ද මේ රජයට විරුද්ධව යෑමක්ද කියලා හොඳට හිතලා බලන්න. අපි මේ කරන්නේ රට රැකගන්න. එතකොට මේ රජයේ ඉන්න පුද්ගලින් තමයි මේ රජයට විරුද්ධව කටයුතු කරන්නේ. දූෂණ වංචාවල යෙදෙනවා, රට විකුණන්න කතා කරනවා, ඒ වගේම රටේ ස්වෛරීත්වයට බාධා වෙන ආකාරයට කතා කරනවා. මේක ඉන්දියාවේ කොලනියක් කියලා හිටිකමං ප්‍රකාශ කරනවා. මං හිතන්නේ මුන්ට දැන් මේ අමු කැවිලා ඉන්නේ අර අන්තිම අවස්ථාවටනේ දැන් ලං වෙලා ඉන්නේ.
ඊට පස්සේ ඡන්දයක් ආවට පස්සේ අපි පැහැදිලිවම දන්නවා මේ රටේ ජනතාව මෝඩ නැහැ බුද්ධිමත් ජනතාව මේ වගේ පාදට දේශපාලඥයන්ට කොහොමද සලකන්නේ කියන එක අපි හොඳට දන්නවා. එහෙමනම් සිවිල් ක්‍රියාකාරිකයන් විදියට ඒකාබද්ධ වුණේ අපි මෙන්න මේ පොදු අරමුණු උදෙසා. අපි පැහැදිලිවම මේ සඳහා අපේ පිළිකුල, ඒ වගේම දැඩි සංවේගය, ඒ වගේම දැඩි අප්‍රසන්නතාවයේ මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරනවා හරි ප්‍රනාන්දුගේ මේ ප්‍රකාශයට වහාම ඔහු මේ රටේ ජනතාවකින් සමාව ගත යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ.